හිටපු ඇමතුතුමා දැන් මේ දවස්වල කොහොමද දේශපාලන වැඩ කටයුතු? දේශපාලන වැඩ කටයුතු කෙරෙගෙන යනවා. ඉතින් කෙසේ වුණත් අද රටේ තියෙන දේශපාලනික වශයෙන් ඉතාමත්ම විකෘති තත්ත්වයක්නේ. විකෘති පාර්ලිමේන්තුවක්. ඒ වුණාට හිටපු ඇමතුතුමා කවුරු කොහොම කිව්වත් ඔබතුමන්ලා දැන් මේ ගිහිල්ලා ඉඳගෙන ඉන්නේ ටෙලිෆෝන් එක ළඟ. අපි ටෙලිෆෝන් එක ළඟ ඉඳගෙන ඉන්නව නෙවෙයි. අපි විපක්ෂයේ පුල් සන්ධානයක් හදන්න උත්සාහ කරනවා. ඒ විපක්ෂයේ පුල් සන්ධානයක් හදන විට විපක්ෂ ප්‍රධාන බලවේගය අතරින් බෑනේ. ඔබතුමා කොච්චර කිව්වත් ඔබතුමාලත් එක්කම කලක් එකට හිටපු අය දැන් චෝදනා කරනවා. නාලක ගොඩහැවල එකතු වෙලා මේ අපේ ජනතාවගේ ඡන්ද ටික අරගෙන සජිත් ගාව කකුල් දෙක ගාවට ගිහිල්ලා කියලා. අපි කිසිම ඡන්ද එකම ඡන්දයකට අරගෙන යනවා කියන මම කියන්නේ නැහැ. අපි යම්කිසි මතවාදයක් ඒ වෙලාවේ කිව්වා නම් ඒ මතවාදය වෙනස් වෙලා නැහැ සයිට්. නමුත් අවසනාවකට වගේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයට ආවට පස්සේ ක්‍රියාත්මක කරේ අපේ මතවාදයෙන් නෙවෙයි. ඒ වෙලාවේ සමහර විට අපි කියන දේ අහන්න නැතුව වැරදි පාරක් යනකොට අපිත් හඬ නැගුවා ඌවා ප්‍රමාද වැඩි. ඔබතුමාට පේන්නේ නැද්ද දැන් ඔබතුමාලට විරුද්ධව මාලිමාවත් එක්ක එකතු වෙලා තරුණ වේපිරිසක් දැන් රට හදන්න ලෑස්ති වෙනවා වගේ. ඔය බලවේග කවදාවත් ප්‍රතිඵල පෙන්නලා නැහැනේ. සමහර අවස්ථාවල අපි හිතුවා ජනාධිපති උරුපත්ති කියලා ඔය බලවේග නෝ අන්තිමට ලක්ෂ පහක ඡන්ද ගන්න බැරි වුණා. ගෙවල් ගෙන තිබ්බා. ඔබතුමාගෙත් ගෙගෙන තිබ්බා. මම ගෙදරත් ගෙන තිබ්බා. ජීවිත කාලයක් හම්බ කරපු සල්ලි වලින් EPF එකකින් හදපු ගෙදර ගෙන තිබ්බා. ජනතාවත් කියනවා ජනතාවත් දන්නවා කියනවා. රජයෙන් හදලා දුන්නා ඔක්කොම ගෙවල් ටික. මම සත පහකට වන්දි ලබා ගන්නෑ. ඒ වගේම දැන් අපිට පේන දෙනවා පොහොට්ටුවට විරෝධතාවය දක්වෝ පිරිස් කියනවා මේ පාර අපි මාලිමාවට එන්නේ මේ වගේ කතා අපිට මේ පහතින් ඇහෙන්න තියෙනවා. මේ තත්ත්වය ඔබතුමා කොහොමද දකින්නේ? නෑ මම හිතන්නේ පොහොට්ටුවට විරෝධය දක්වපු අය නෙවෙයි පොහොට්ටුවට සහය දක්වපු අයගේ යම්කිසි පිරිසක් ඔවුන්ට විකල්පයක් නැති නිසා මාලිගාවට යමින් තියෙනවා කියන කාරණේ අපි තේරුම් ගන්න ඕනේ. මොකද ඉත පොහොට්ටුවට සහය දුන්න අයට කෙලින්ම සජබට යන්නට බැහැනේ. ඔබතුමාලගේ ළඟ ඉඳගෙන හිටපු සමහරක් අය දැන් දේශපාලනයෙන් ඉවත් වෙලා තියෙනවා ඔබතුමාලා මේ සජබට ගියා කියන එකත් එක්ක. මම දන්න තරමින් කිසිම කෙනෙක් දේශපාලනයෙන් ඉවත් වෙලා නැහැ අපිත් එක්ක හිටපු කණ්ඩායමේ යම් යම් අය යම් යම් තීන්දුව අරගෙන තියෙනවා දැනටමත් අනික තීන්දුව ගන්නේ නැතුව සතර පෙරනිමිති බලමින් ඉන්නවා.